Aduh! නිවසේ නැති අතරේ කවුරුන් හෝ පැමිණතිබේ කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ හරි තමයි ඉතින් ආවේ හරිවත් කඩයවලා වැඩ ටික කරගත්තද නංගි හරියට නම් වැඩේ කරගන්න බැරි වුණා ජන ජීවය මෙතනින් ගියා ඊට පස්සේ ඉතුරු ටික යටි කියලා කරගත්තා මේට යන මිනිසුන් ගෙන්නලා මේ වැඩ ටික කරගන්න ගිහිල්ලා අන්තිමට මේ මිනිස්සු හිතනවා මගේ අතපය පන්නේ නැහැ කියලා. ඔයා ඉතින් අතපය හොඳට තිබුණත් ඉතින් වැඩක් කරන කෙනෙක්. හරි මොකද කිව්වේ? ඒව එයාගේ මගේ කතා. අම්මස්සී. වාට දැන් එහෙම කතාවක් තියනවද? නැහැ අනේ එයා හරි මෝඩ කොල්ලෙක්. එතන පම්පෝරික ගහ ඉඳලා ඉතින් මම වැඩේ කරගත්තා. මෙහෙමනේ මහන්සියලා වැඩ කරන්න පුළුවන් අයට හොඳට කල්පනා කරලා වැඩ කරන්න බෑ. හොඳට කල්පනා කරලා වැඩ කරන්න පුළුවන් අයට මහන්සියලා වැඩ කරන්න බෑ. ඔයා කියන දෙයක් තමයි. අතුල්ට ගියා කියලා මොකද? නිදාගන්නේ? අතරම මෙට්ටකට වඩා ගල්වල පොඩි ආතල් දෙකක් තියෙනවා නේද? මොන ආතල්දන්නේ මගේ නමේ කොන්දත්. නොකියවට මගේ ත්‍රිදෙන මේ වටික ඔක්කොම කෑවේ නැත්නම් ආයේ කාටුන් බලන්න හම්බෙන්නෙත් නෑ සෙල්ලම් කරන්න හම්බෙන්නෙත් නෑ කුත් නෑ කොච්චර පුතයි මේක ලොකු මොකද හොරගල් හොරන්නේ මකට වහගෙන ඉන්නකෝ මට ඔයා කියන එක තේරෙනවා ඒ වුණාට මගේ හැම අප්‍රෝච් එකක්ම කරා රසික මම හිතන්නේ කිසිම දෙයක් සාර්ථකයි කියලා. ඕ නෑ ඒ කියන්නේ මෙහෙමයි රසික ඩෝරාගේ ඇතුලේ කිසිම ස්පේස් එකක් හැදෙන්නේ නෑ මට ආයේ ඇතුල් වෙන්න. ඕ නෑ මං හිතන්නේ නෑ රසික වාට තේරෙනවද මං ඊට වැඩිය මොකද්ද කරන්න කියන්නේ? ඒ කියන්නේ මං නටන්නද ඊට වැඩිය මට සමහරවිට ලැජ්ජයි මං කරන සමහර දේවල්. ඒ කියන්නේ මගේ ඇතුලේ මං කවදාවත් නොහිතපු මං කවදාවත් නොකරන දේවල් මං කරලා තියෙනවා මේ. ඔව්.
ඔව්. හරි මම උත්සාහ කරන්නම් ඒ කියන්නේ මට තේරෙන්නේ නැහැ ඊට වෙඩි මම මොකද්ද කරන්න ඕනේ කියලා. හරි හරි හරි. මම උත්සාහ කරලා බලන්නම්. මට තේරෙනවා මට තේරෙනවා. හරි 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 ඕකේ බයි. මෙතන දරුව හොරතල් ගන්න තරම් නෙමෙයි මොනවාරි තියනම් ඔයසි මහත්තයා හම් වෙන්න. බලතු ඉන්න මම මොනවා හරි කරන්න. ඉඳගන්න. මහත්තයා. ඇයි? මං අර ගෙනාපු පුතාගේ අම්මා. ආ එන්න මිස්වරි. අද මහත්තයා දරුවට කරන්නේ නීතියට අනුව දරුවා මට රිලීස් කරන්න බෑ. උසාවි දැම්මොත් අනිවාර්යයෙන්ම දරුවා පරිවාසයට දානවා. උසාවි දාන්නතු මේක ගොඩින් බේරගන්න විදිහ නැද්ද මහත්තයෝ? දරුවාට කරදරයක් වෙනවට කැමති නෑ නේද? මොන අම්මා තාත්තා තමන්ගේ දරුවාට කරදරයක් වෙනවට කැමති? අර අගතියට පත් වෙච්ච දරුවගේ අම්මටයි තාත්තටයි දැනෙන්නේ ඔය දුකම තමයි. මට තේරෙනවා මහත්තයෝ. මේ දරුවගේ තාත්තා මොනවද කරන්නේ? එයා මේ රට ගිහලා. කොයි රටේද? දුබයි. මොකද්ද කරන්නේ රැකියා? මම රස්සාව කරන්නේ නැහැ මහත්තයෝ. නෑ මං ඇහුවේ දරුවගේ තාත්තා. බාබර් කෙනෙක්. තව ළමයි ඉන්නවද? මෙයාට බාල තව පුතාලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් මේ වගේ දඩබ්බරයි. අනේ නෑ මහත්තයෝ. මේ පොඩි කෙනා තාම අවුරුදු 3යි. අනිත් එක මේ මියා වුණත් එහෙම දඩබ්බර නෑ. මේ පැත්තකටලා ඉන්න රණ්ඩුවට යන්නෙත් නෑ කායක. ඔව් අපි ඒ දරුවාගෙන් කට උත්තරයක් ගත්තා. ඒ දරුවා ගුව සතියේකට අනිවාර්යෙන් ළමයි දෙන්නෙක් එක්කවත් රණ්ඩු වෙනවා කියලා. නිකන් දරුවා බේරගන්න බොරු කියන්න හදන්න එපා. මම ඉස්කෝලේ ප්‍රින්සිපල්ට කතා කරා. ප්‍රින්සිපල්ත් කිව්වා මේ දරුවා ගොඩක් දඩබ්බරයි කියලා. කොහෙද මිස්ලක් ගෙවන්? මේ හැටේවත්තේ මහත්තයෝ. හා හැටේවත්තේ? එහෙනම් ඉතින් අහන්න දෙයක් නැහැ. මේ අර දරුවට ගොඩක් අමාරුද මහත්තයෝ? මම රෝහල් පොලිසියට කතා කරලා බැලුවා. ඒ දරුවට නම් ඒ තරම් අමාරුවක් නැහැ. හැබැයි ඒ දරුවගේ තාත්තා මේකට ටිකක් තදින් ඉන්නවා. මට හිතෙන්නේ මහත්තයෝ ඒ දරුවගේ තාත්තා මේ ළමයා විහිද කරන්න තමයි යොමු කරන්නේ. මටත් හිතෙන්නේ එහෙම තමයි. මං ඒ දරුවගේ තාත්තව හම්බෙලා කතා කරොත්? ඒක තමයි දැන් මම කියන්න හැදුවේ. ඒ දරුවගේ තාත්තා එක්ක කතා කරලා මේ එන්ට්‍රි කස් කරගත්තොත් අපිට දරුවව රිලීස් කරන්න පුළුවන්. මං එහෙනම් මේ අද මේ ළමයාගේ තාත්තව හම්බෙන්නද මහත්තයෝ? හොඳයි. බොහොම ස්තුතියි නම් මං ගිහින්. අනේ අපේ පුතා ගෝඩුවට දාන්න නැතුව මේ ලියෙම ඉඳලා තියන්න මහත්තයෝ. කතා කරලා ඉන්නකෝ. හොඳයි. අස ඔන්න අපි ආව ලෙඩ්ඩු බලන්න. සර් නිකම් බොරුවට කරදර වෙනවා. කෝ අපිට ඇතුළට අඬ ගන්න නැද්ද ඉතින්? ආ එන්න සර්. වඩි වෙන සර්. කෝ ළමයට අසනීපයි කිව්වට අසනීප ගතියක් පේන්නේ නැහැ නේ. ඊයේ රෑ ඉඳන් ඔලුවක කියන්න ගත්තා සර්. උනද? උදේ පොඩ්ඩක් ඇඟ ත්‍රිදුණා.
චුට්ටක් තියන රස නිගතිය. ඉන්නක සර්ට මම බොන්න මොනා හරි හදාගන්න. එපා 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 ඉඳගන්න. ඉඳගන්නකෝ. මම මේ සොෆ්ට් ඩ්‍රින්ක් එකක් බීලා ආවේ එනකොට. මේ ජනවා ගොඩක් අසනීපන තව දවස් දෙක තුනක් නිවාඩු ගන්න. අනේ නෑ සර් මට හොඳයි මං හෙට උදේ එන්න. ඉතින් මමනේ කියන්නේ ළමයා. ඔයා නිවාඩු ගන්න. ඕනෙම නම් මං හෙට ඔයාගේ ෆයිල්ස් එක ගෙදරට ගෙනලා දෙන්නම්. ඔයා මේ ඉඳලා වැඩ කරන්නකෝ. කරදර වෙන්නේ පස උදේ වෙද්දි හරියයි මේක. මේ ඔයාලා මේ ගේ රෙන්ට් එකට නේද ඉන්නේ? ඔව් සර්. දැන් මං දෙයක් කියන්නම්. දිර හිතන්න එපා. මේ අපේ ඔෆිස් එක ළඟම මං ගෙයක් අරන් දාලා තියෙනවා. ඔයා දන්නවද දන්නේ නැහැ. ඒක මං ගත්තෙත් ඔය මට විග ගන්න තමයි. මේක රෙන්ට් එක කීයද? 22යි සර්. My god. මං කියන්නම්. ඔයාලා ඒක ඇවිල්ලා ඉන්න. මට කුලියක් එපා. මට කිසි මුදලක් එපා ඔයාලගෙන්. ඔයාලා ඉන්නකෝ ඒකේ. ඒතර මේ මුදල ඉතුරු කරගන්න පුළුවන් නේ. එහෙම එකපාරම මට තීරණ ගන්න බෑනි සර්. මං සල්ගාදිත් එක්ක කතා කරලා සර්ට කියන්නම්. මෙච්චර කල් පොර වැඩ කරලා දෙන්නම දැන් සල්ගාදිත් එක්ක කතා කරලා මට කියන්න යනවා. අනේ එහෙම නෙවෙයි සර්. අපි හිතේ සර් මේක දැනගත්තොත් එහෙම අපි දෙනගෙන් කාට හරි ජොබ් එකකින් අයින් වෙන්න වෙයි කියලා. පිස්සුද ළමයි. හා? දැන් මාව දැක්කම වාටි දෙනවද ඒ වගේ කෙනෙක් කියලා මං. අනේ එහෙම නෙවෙයි සර්. විකාර එහෙම කරනවද අඩෝ උමා උමා අනේ උමා මේ රෙදි ගෙනින් හොදලා ගෙනත් දෙනවද මගේ ඔළුව කැක්කුමයි වගේ දෙපරි ඩාල්ල ගන්නකෝ මේක උමා පොඩ්ඩක් ඉන්න මොකද කරපු කැත වැඩි මොකද කරපු කැත වැඩි එක්කෙනෙක් ගිහම මෝදන්නම් කියලා කත්තකම තව එක්කෙනෙක් කිරවද මම මොකද පොඩි ළමයි වට තේරෙන්නේ නැද්ද පොඩි ළමයි කියලා මම හොදන්නේ ඔයාගේ ඔයාගේ මිනිහාගේ ඇඳුම ඔයාගේ ඇඳුම ඔයාගේ දවගේ මම හොදන්න ඕනේ ඔයාට මම කිව්වනේ මම ඔළුව කැක්කමයි මනුස්සකමක් තියෙනවනේ මනුස්සකමක් තියෙන හන්ද තමයි මම ඔයාගේ ඇඳුම ගත්තේ හොදන්න තුමා මොකද ඒක වීසි කරලා යන්නේ වීසි කරන්න කිව්වද කවුරුත් ඒක තමයි කරන්නේ ඉතින් මම කතා කරන්නේ කන ගන්න ඔයා මෙතන මේ මනුස්සකමට මෙතන ගෙනාවට පස්සේ වැඩකාර කියන්න ඕනේද ඔයාට යුතුකමක් තියෙනවා ඒවට උදව් කරන්න ආ මම වගේ යුතුකම ඔයාලගේ මේක ගෙදර වැඩ වල ටික ඔක්කොම කරන්න නෑ 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 එහෙම කතා කරන්න එපා උමා ඔයාලා මෙතන මේ දෙමළ හැති කරගෙනලා මෙතන දාගත්ත මේ ළමයාත් එක්ක කණ්ඩ බොණ්ඩ දිගට බලාගත්තට උතුම කතා කරන්නේ මොකද්ද මෙතන රාජ හිටියන රාජ රාජ මොකද මම කරන්නේ රාජ උමා මේ මොකද මට කරන්නේ නෝ මොකද? තෝරන පිස්සු දෙකෝ. මේක නම මරන්න හදන. ආචර තමයි අල්ලගෙන ගහන්න ඕනේ. බැල්ලියෝ. කෙලෙහුණ නොදන්නේ බැල්ලියෝ. ආ ආ. කාටද කෙලෙහුණ දන්නේ කාටද? මනුස්සකමට උදව්වක් කරන්න කොහොමද ඔබ සලකන්නේ? ආ! ආ! කතාවගෙන බලන්න ඇතුළට. නෑ බලන්නකෝ මේ රෙදි ටික හොදන්නකෝ මේ රෙදි ටික වීසි කරලා. රෙදි ටික වීසි කරලා මම වැඩ කරන්නේ අපි දිස්සේ වැඩ කරන්නේ. බලන්න මම ඔබට රාජාම කරන දේ. අයියෝ මොකද රාජා මට මොකද රාජා හරි 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 දෙමළ හැත්ත කතා කරගෙන යන ගන්න හරිද හරි 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 කරවගෙන යන්න ඇතුළට කනේ මුංගෙ කිසිම කෙලෙහුණයක් නොදන්න බැල්ලියෝ මෙන්න මෙහෙර යන්න මං යාවේ යවුවා එයාගේ පේමන්ට් එක කරලා යාවේ යවුවා මං එන්න
මොකද්ද දාගෙන ඉන්නේ මූණෙන් භාගයක් කොකට ඇහිලා ඔරුවක බඳක පටලාගෙන සාගරය අහසට අඳින්නට දගලන මාරුතය ලෙස මම නුඹව මුණ ගැස්වූ ජීවිතය මගහැරි දෙයක් වන්නට ඇති ආදරය ගඟුලින් තිතක් ලැබුවේ එය ආමගය අහසක් වුණත් හඬනා විට ලාමකය නැවතුම දනිමි හැරවුම්කම් හීනමය දවසක නුඹත් කවියක් වී යා යුතුය අපිට තව ටික වෙලාවයි තියෙන්නේ Markian Me situm putala taata Oh situm putala taata man Mama kalana giyamma Ha hapu eka hondai naththam mama de 3 denek karan e patta handa hari yanna hidiye